මෙරට රජයේ රෝහලකදී එකම රෝගියෙකුට කරුණ ශංක දෙකක් බද්ධ කරනු ලැබූ ප්‍රථම ශල්‍ය කර්මය ලෙසයි මේ සිදු කෙරුණේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලය දැඩි උනන්දුවෙන් සහ කැපවීමෙන් සිදු කළ මෙම ශල්‍ය කර්මය නිසා වයස අවුරුදු 2යි මාස 4ක් වයසදී මෙම පුංචි දියණියට ඇසීම ලබා ගැනීමට හැකිවනවා. ශල්‍ය කර්මය සිදු කළේ උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මියයි. ශල්‍ය කර්මය සඳහා පැය 8කට ආසන්න කාලයක් ගතව තිබෙනවා. මෙවැනි ශල්‍ය කර්මයක් සාර්ථක වන්නේ දරුවාගේ වයස අවුරුදු 3ක් සම්පූර්ණ වීමට ප්‍රථමව සිදු කළොත් පමණයි. පෞද්ගලික රෝහලක මෙම ශල්‍ය කර්මය සිදු කරනවා නම් එක් ශල්‍ය කර්මයක් සඳහා ලක්ෂ 25කින් වැය වෙනවා. අද දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මේ සිද්ධ වෙන ඉතාම සංකීර්ණ කර්ණ ශංක බද්ධ ශල්‍ය කර්මය මේ වෙලාවේ තියෙන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවැනි සංකීර්ණ ශල්‍ය කර්ම සිදු කරලා ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට හැකියවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහලක් විදිහට වගේම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල විදිහට මම ඉතාමත්ම සතුටු වෙනවා අපගේ ක්‍රියාවලීන් අඛණ්ඩව කරගෙන යාමට හැකියවීම සම්බන්ධයෙන් අද අපි මේ දරුවාගේ කන් දෙකම එකවර කර්ණ ශංක බද්ධයේ ශල්‍ය කර්මය සිදු කරනවා. සාමාන්‍යයෙන් අපි එක කනක් තමයි ශල්‍ය කර්මයට භාජනය කරන්නේ. ඒකට හේතුව තමයි මේ උපකරණය මිල අධිකයි. මේ ශල්‍ය කර්මයට පැය 4කට වඩා වැඩි කාලයක් ගත වෙනවා. එවැනි හේතුන් සලකා බැලුවාම මේ ශල්‍ය කර්මය එකවර එකම රෝගියාගේ දෙපැත්තම සිදු කරලා නැහැ මෙතුවක්කල්. රජයේ රෝහලක අද තමයි ප්‍රථම වතාවට මේ එකම දරුවාගේ කන් දෙකම මේ ශල්‍ය කර්මය සිදු කරන්නේ.